ප්‍රදීප් රංගන කියන්නේ ගායනය සහ වෛද්‍ය වෘත්තිය කියන දෙකම සමබරව කරගෙන යන දක්ෂයෙක්. අපිට ඔහුව නිතරම රූපවාහිනියෙන් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහු ගායන ජීවිතයේ වෘත්තිමය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේදීත් කොයි වගේ කෙනෙක්ද කියලා අපි ඔහුගේ බිරිය චතුරිකා ප්‍රසාදිනීගෙන් විමසුවා. පෙම්වතා කාලයේ ඔහු හරිම අහිංසක අවංක ඒ වගේම හිත හොඳ කෙනෙක්. ප්‍රදීප් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වීම ප්‍රදීප්ගේ චතුරිකාගේ සම්බන්ධයට බලපෑවේ නැද්ද? ප්‍රශ්න නම් මුකුත් ආවේ නැහැ. කාර්ය බහුලත්වයේ තමයි වැඩි වුණේ. ආදරේ වෙනසක් වුණේ නැහැ. ආදරේ වැඩි වුණා. සැමියා විදිහට ඒ හොඳ ගතිගුණ එහෙම්මම තියෙනවා. ඒ වගේම ඒව තව තව වැඩි වුණා. විවාහයෙන් පස්සේ එයාගේ නොදැක්ක ගතිගුණ දැක්කා. ගෙදරදි කොයි වගේ චරිතයක්ද? ඇත්තටම හොඳ සැමියෙක්. මං ගැන හොයලා බලනවා. එයා කාර්ය බහුලයි. වෛද්‍ය වෘත්තිය සහ ගායන වෘත්තිය කියන දෙකම සමබරව කරගෙන යනවා. ඒ වගේම මව්පියෝ නෑදෑයෝ ගැන හොයලා බලනවා. නිතරම සතුටින් ඉන්න කැමති සාර්ථක ස්වාමි පුරුෂයෙක්. ගෙදර වැඩවලට දෙන සහයෝගය. මම ප්‍රදීප්ගෙන් ගෙදර වැඩවලට සහයෝගය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් නිදහස් කරලා තියෙන්නේ. මොකද හොඳ නිර්මාණයක් එළියට එන නම් නිදහස අවශ්‍යයි. මම තමයි පවුල ගැන බලාගන්නේ. ප්‍රදීප් නියෝජනය කරන වෛද්‍යවරයා සහ ගායකයා කියන භූමිකා දෙක තුලම ඔහු සාර්ථකයිද? අනිවාර්යයෙන්ම සාර්ථකයි. මොකද මේ දෙක වෙනස් වෘත්තීන් දෙකක්. මේ භූමිකා දෙක තුලම ඉහළින් සාර්ථක වෙලා ඉන්නවා. මම දැකපු එවැනි පළමු චරිතය තමයි ප්‍රදීප්. මොකද මම ඒක නිතරම දකිනවා. ප්‍රශ්න එනවා වෘත්තීන් දෙක තුලම. හැබැයි මේ දේවල් හොඳම විදිහට විසඳ ගන්නවා. ප්‍රදීප් ගායනා කරලා තියෙන ගීතවලින් කැමතිම ගීතය අපි විවාහ වෙන්න කලින් සින්දුවක් හැදුවා. ඒ ආදරේ ඔබෙන්. ඒ ගීතයට තමයි මම ගොඩාක්ම කැමති. ප්‍රදීප්ට නැතිවම බැරි අය, මව්පියෝ සහෝදරියෝ, ඒ වගේම මමත් ඒ ගොඩේ ඇති කියලා හිතනවා. පවුලේ අයට පොඩි හරි දෙයක් වුණොත් එයාට ඒක ගොඩාක් දැනෙනවා. වැඩි වටිනාකමක් දෙන අය, පවුලේ අයට තමයි වැඩි වටිනාකමක් දෙන්නේ. ගායනය ඇරෙන්න වෙන කැමති දේවල්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, කැරම් ක්‍රීඩා කරන්න ගොඩක් කැමති. තව පියානෝ වාදනය කරන්නත් ඔහු කැමති. ඔහු වෙන අයගෙන් කැමති ගතිගුණ තේරුම් ගැනීමෙන් සුහදව වැඩ කරන අයට තමයි වැඩිපුරම කැමති. ඔබ ඔහුගේ අකමැතිම ගතිගුණය. ප්‍රදීප්ට වැඩ රාජකාරි වැඩියිනේ. ඉතින් මම මොකක් හරි ඇහුවාම විනාඩි 5ක් 6ක් විතර ගියාට පස්සේ තමයි උත්තර දෙන්නේ. මං ඒකට තමයි කැමැතිම නැත්තේ. නිවාඩුවක් ලැබුණාම යන්න කැමැතිම තැන්. නෑයෝ එක්ක එකතු වෙනවා. නිදහස් තැන්වලට යන්න තමා කැමති. සෙල්ලම් කරන්න කැමති. ගෙදර ජිම් එකේ වර්ක්අවුට් කරනවා. ප්‍රදීප්ට තරහ ගියාම යන්නෙම නැහැ. එයාට තරහ ගියාම මට හිනා යනවා. මොකද ඒක හරිම දුර්ලභ අවස්ථාවක්. සතුටක් දැනුනහම ප්‍රදීප් ගොඩාක් සතුට වෙන්න ආස කෙනෙක්. හැබැයි ඕන දෙයක් සංවේදීව බාර ගන්නවා. හිත ඇතුලෙන් ඒ සතුට විඳිනවා. අපි නොදන්න ප්‍රදීප්ගේ රහස්. ප්‍රදීප් අනෙක් අය ගැන හිතනවා. මිනිස්සුන්ට උදව් කරන්න ආසයි. පින් වැඩ කරන්න ආසයි. අහිංසක මිනිස්සු ගැන හරියට වද වෙනවා. ඒ වගේම නිදහසේ ඉන්න කැමති කෙනෙක්.